ගරු නිති හාසාමය පිළිබඳ ගරු ඇමතුමනි, අර ඔය සිද්ධියට සම්බන්ධව තරුණය පිළිබඳව මීට කලින් මේ සභාව සාකච්ඡා වුණා. මම හිතනවා ඔබතුමා මාධ්‍යයේදී කියලා තිබුණා ජාත්‍යන්ත්‍ර ගුවන්තුටුපලකදී ඒකාරය ආකාරයට හැසිරීම කිසිසේත්ම අනුමත කරන්න බෑ කියලා. නමුත් ගරු ඇමතුමනි, අපි දන්නවා අපේ ජාත්‍යන්තර ගුවන්තුටුපලේ කනගාටුවෙන් වුණත් කියන්න සිද්ධ වෙලා තියෙනවා. තව ඕන තරම් දේවල් තියෙනවා වෙනත් ජාත්‍යන්තර ගුවන්තුටුපලවල් වලට සාපේක්ෂව නොවිය යුතු දේවල් වෙන. එනිසා අපි මංහිතනවා අපේ ඒ සේවාව ලබා ගන්න මිනිස්සුන්ට වෙන ඒ අසීරුතා ඒ අමාරුකම් මැඩපවත්වාලීම තමයි අංක එක. දැන් ඒ තරුණයා වුණත් ඒ ආවේගයට පත්තුනේ වෙනත් අවස්ථාවක ඔහු මේ ගුවන්තුටුපලෙන් යනකොට නොතිබිච්ච තත්ත්වයක් මොනෝහෝ හේතුන් මත එදා ඇති වෙලා තිබ්බ නිසා. මම හිතනවා ඒ තරුණයාට නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා කටයුතු කරන්න යන්නේ නැතුව එතුමාගේ සාධාරණ ආවේගය ගැන කල්පනා කරලා මේ එතුමාට ඒ ඇතිවෙච්ච ආවේගය පිට කිරීම පමණයි කළේ. ඒ නිසා ඒ තරුණයා සම්බන්ධයෙන් බොහොම සානුකම්පිතව සලකා බලා ඒ ඔහු සම්බන්ධයෙන් අනවශ්‍ය පියවර ගන්න කටයුතු නොකරන මෙන් කාරුණිකව ඔබතුමාගෙන් ඉල්ලා හිටනවා. ඒ එතුමා ආපු මගියා, එයා ඔයිට ඉස්සලත් එයාගේ බිරිඳ හරි ගර්ල් ෆ්‍රෙන්ඩ් හරි වීස එක අරගෙන තියෙනවා. දැන් එදා ඇවිල්ලා තියෙනවා ඉමිග්‍රේෂන් කවුන්ට් එකට ඉස්සලා. ආවහම මෙයාගේ වීස එක එක්ස්පයර්ඩ්. එතකොට ඉමිග්‍රේෂන් කවුන්ට් එකෙන් කියලා තියෙනවා අර කවුන්ටර්ස් වලට ගිහිල්ලා වීස එක ගන්න කියලා. එතනට ගිහිල්ලා එයා මේක දීලා මේ වීස එක අවශ්‍යයි කොහොම ඒගොල්ලන් බල්ලා කියලා තියෙනවා, ඕ ගන්න පුළුවන් පොලිමේ ඉන්න කියලා. එතනදි තමයි එයා කෑ ගහන්න පටන් අරන් තියෙන්නේ. ඒක මං හිතන්නේ හැම දෙනාම මේ රටේ දන්නවා පහුගිය මාස 6-7-8 ගත්තොත් කොච්චර ෆේස්බුක් වල ඉමිග්‍රේෂන් එකේ පොලිම කිය මේ කොච්චර ගියාද, ෆේස්බුක් වල කොච්චර ගියාද, මට කොච්චර කම්ප්ලයින්ට්ස් එනවද මාස 6කට ඉස්සල ගත්තත්. ඒ මොකෝ සමහර වෙලාවට ඔක්කොම ෆ්ලයිට්ස් එන වෙලාවල් තියෙනවා එයාපෝර්ට් එකේ, ඒ වෙලාවට පොලිම හිටිනවා. හැබැයි මිනිත්තු 15ක් 20ක් යනකොට මේ පොලිම් ඉවර වෙනවා. ඉතින් මේ වගේ පොලිම් දිගින් දිගටම තිබිලා තියෙනවා තැන. ඉතින් මම දැන් එයාපෝර්ට් එකටත් කිව්වේ එකයි, කවුන්ටර්ස් 3 අපිට කවුන්ටර්ස් 6ක් කරලා දෙන්න කියලා. ඉතින් ඒ ප්‍රශ්නේ දිගටම තිබිලා තියෙනවා. හොඳයි ගරු කිරියල් මහත්ම, අවසන්කර දැන් පක්ෂනායක රැස්වීමක් තියෙන 11 මාට. එතකොට දැන් මෙතුමා කිව්වා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුවේ නැහැ කියලා. අද කිව්වනේ. දැන් එදා මොකද්ද කිව්වේ ගිය සතියේ? පොඩ්ඩක් ආගෙන ඉන්න ගරු කිරියල් මහත්ම. දැන් කාලය ගැන සැලකිලිමත් වෙන්න ඔබතුමා. මේක වැදගත් මුදල් බලය දින පාර්ලිමේන්තුවට මේ ඔබතුමා නෙවෙයි. නෑ ඔබතුමා කරන්න පුළුවන් යෝජනාවක් කරන්න. ඔව් ගරු මහත්මතුමා. දිදි හිටියේ ඔබතුමා මයික් එක ගන්නවා. ඊළඟ විමල් ඇමතුමා මගෙන් අහනකොට එයාට මයික් එක නැහැ. පොඩ්ඩක් මේක ඉවර වෙලා ආයෙ ඕන්නම් දෙන්න වෙලාව. හොඳයි හොඳයි. ඉතින් මේ ඒක මම දැන් කියන්නම්. අපිට දැනගන්න ඕනේ කම තිබ්බ ඇත්තටම එයාට ප්‍රශ්නයක් තිබ්බද නැත්තම් වෙන දේශපාලන හස්තියක් තිබුණාද මේක පිටිපස්සේ. එමුකෝ අපි දන්නවා මොන පක්ෂයක්ද මේකට සම්බන්ධ, ඔක්කොම අපි දන්නවා. මේක කෙරුණේ කොහොමදත් අපි දන්නවා. ඉතින් දැන් මේක වෙන විදිහකට මවා පාණ්ඩ හදනවා. මේ ඉතින් ඊයේ පොලිසියට ආවහමත් එතනට ආවායයි ඔක්කොම අපි දන්නවා. ඉතින් මේක ඒක හින්දා මම කියන්නේ අපි මේක දිගින් දිගට ගෙනියනවා මේ කරනවා කියලා. නමුත් මේ වැනි දෙයක් වුණහම අනිවාර්යෙන් පොලිසියට ඇක්ෂන් එකක් ගන්න වෙනවා, ස්ටේට්මන්ට් එකක් ගන්න වෙනවා. තියේදී තමයි ඒක කරන්නේ. හොඳයි. ඕනම රටක ආර්ථිකයේ එන්ජිම තමයි සුද්‍ර සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයා නිෂ්පාදකයා කියලා කියන්නේ. ඉතින් අපේ රට ගත්තත් අපේ ආර්ථිකෙන් 52%ක් බොහෝ වෙලාවට 55%ක් දරනු ලබන්නේ සුද්‍ර සුළුහා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයන් ව්‍යවසායකයන්. සා ආර්ථිකයක් නගා සිටවන්න නම් පැහැදිලිවම රජයේ මූලෝපාය වෙන්න ඕනි මේ සුද්‍ර සුළුහා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයන් නගා සිටීම. නමුත් අවාසනාවකට පහුගිය කාලයේ පුරාවට
එහෙම දිගුකාලීන ආර්ථික දැක්මක් ප්‍රතිපත්තියක් ක්‍රියාවට නැගුණේ නැහැ. ඒක ප්‍රතිඵලයක් විදිහට තමයි අපේ රටේ ආර්ථිකය කඩාගෙන වැටුණේ. රට අභ්‍යන්තරයේ ඇතිවෙන සුළු හෝ වෙනස් වීමක්, ඒ වගේම බාහිරව ඇතිවෙන යම් වෙනස් වීමක් අපේ ආර්ථිකය කඩන් වැටෙන්න බලපෑවා. මොකද අපේ සුද්‍ර සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයා ව්‍යවසායකයා ශක්තිමත්ව හිටියා නම් ලෝකයේ මොනව සංගතය ආවත්, ලෝකයේ මොන ආර්ථික කඩා වැටීමට ලක් වුණත් රට අභ්‍යන්තරයේ කඩා වැටෙන්නේ නැහැ. ඒත් අද කොවිඩ් වසංගතයෙන් අපේ ආසන්නතම රටවල් එකක්වත් වැටුන්නේ නැහැ. ආසන්නම රට මාලදිවයින, ඉන්දියාව, බංගලදේශය, නේපාල්, ඒවා ආර්ථිකය කඩන් වැටුන්නේ නැහැ, බංකොලොත් වුණේ නැහැ. යම් පසුබෑමක් ඇති වුණා, නමුත් ඉතා කෙටි කාලෙකින් ආර්ථිකය ශක්තිමත් වුණා. ලෝකයේ මේ වකවානුවත් තුළ බංකොලොත් භාවයට පත්වෙච්ච රට වුණා ලංකාව. ඉතින් ඒකේ ප්‍රධාන හේතුව තමයි අපේ එන්ජිම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයා ශක්තිමත්ව තියාගත්තේ නැති එක. ඉතින් ඒ නිසා මේ සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයා ව්‍යවසායකයා නගා සිටීම සඳහා ආණ්ඩුවක ආර්ථික මූලෝපාය විය යුත්තේ ඔවුන්ට යම් සහන ලබා දීලා ඔවුන් මගින් අපේ ආර්ථිකයේ එන්ජිම පණගන්වන එක, සක්‍රිය කරන එක. අද ලෝකයේ දෙවැනි ආර්ථිකය හොබවන චීනය ගත්තොත්, අද චීනය මුළු ලෝකයටම අවශ්‍ය කරන පුංචි පුංචි නිෂ්පාදන අලෙවි කරන ඉදිකට්ට, ඇල්පෙනිත්ත, හැට්ටකට්ට, පොඩි ළමයි සෙල්ලම් කරන බෝනික්කට්, එලිබෙයා, ගෙවල්වල පාවිච්චි කරන හැම උපාංගයක්ම, කුස්සිය උපකරණ, ඒ හැම දෙයක්ම චීනය තවමත් නිෂ්පාදනය කරනවා ලෝක වෙළඳපොළට බෙදාහරි. හැබැයි ඒ වගේම චීනය දැවන්ත අධිවේගී මාර්ග හදනවා, ඒ වගේම ගුවන්තොට පොළවල් හදනවා, මහා පරිමාණ වරායවල් හදනවා. එහෙම මහා පරිමාණ ව්‍යාපෘති කරනවා කියලා අර සුද්‍ර සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදනය අතහැරලා නැහැ. ලංකාවට ගත්තත් අද හැම නිවසකම පුංචි පුංචි දේවල් ඔක්කොම චීනෙන් ආනයනය කරන්නේ. ඒ කියන්නේ චීනය මේ ආර්ථික වර්ධනය ඇති කරගෙන තියෙන්නේ සුද්‍ර සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදනය මත පදනම් වෙලා. ඒක තමයි ආර්ථිකයේ සක්‍රීය වීමේ රහස. හැබැයි අපි ඒ දොරට විවෘත කරලා අපේ කර්මාන්ත, අපේ නිව්‍යසායක වට්ටලා අපි චීනෙන් ගිනි පොලියට ණය අරගෙන ඒ ණයවලින් දරා ගන්න බැරි ව්‍යාපෘති කරලා, ඒ ව්‍යාපෘති හරහා අපේක්ෂා කරපු ආදායමත් නැති වෙලා අද බංකොලොත් තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒක චීනේ වැරද්ද නෙමෙයි, ඒක ලංකාවේ ප්‍රතිපත්තියේ වැරද්ද. එනිසා මේ අත්දැකීම් තුලින්වත් අපි පාඩම් ඉගෙන ගන්නවා නම් වහාම කළ යුතු වෙන්නේ මේ සුද්‍ර සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදනයට යම් දිරිගැන්වීමක් කරන එක. රටක ආණ්ඩුවක ආර්ථික දැක්මේ මූලපාය, මූලපායික දැක්ම වෙන්න ඕනි ඒක. ඒ සඳහා යම් කාලයක් සඳහා බදු සහන, බැංකු පොලි අනුපාතයන් අඩු කරලා ඒ අය යම් මට්ටමකට ශක්තිමත් වෙන තෙක් යම් සහන ක්‍රමවේදයක් අනුගමනය කරන එක. ඉතින් ලෝකයේ දියුණු වෙච්ච හැම රටක්ම ආරම්භයේ දියුණු කරගත්තේ එහෙම තමයි. දකුණු කොරියාව ගත්තත්, මැලේසියාව ගත්තත්, ලෝකයේ දියුණු වෙලා තියෙන කාර්මීකරණය දියුණු වෙලා තියෙන ජපානයේ, චීනය ගත්තත්, ඒ සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයන්ට රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය මගින් යම් සහන ලබා දෙනවා. ඒ සහන ලබා දෙන්නේ යම් කාලයක් සඳහා පමණයි. ඔවුන්ගේ ඒ මට්ටම ඉහළ ගියාට පස්සේ ඔවුන් ඒ අවශ්‍ය කරන බදු ගෙවීම් කරනවා. ඒක තමයි සාමාන්‍ය ආර්ථික මූලෝපාය. නමුත් අපි ඒක අනුගමනය කරන්නේ නැහැ. ඒ නිසා අපි ආර්ථික බංකොලොත් වෙනවා, කඩන් වැටෙනවා. සා මේ පහුගිය කාලේ විශේෂයෙන්ම කොරෝනා තත්ත්වයක්, ඒ වගේම ආණ්ඩුවේ වැරදි ආර්ථික ප්‍රතිපත්තියේ ප්‍රතිඵලයක් නිසා අපේ රටේ ආර්ථිකයේ කඩන් වැටුණා. ඒ වැටීමේ ප්‍රතිඵලයක් විදිහට වැඩියම හානියට පත් වුණේ, වැඩිම අර්බුදයට, පීඩාකාරී තත්ත්වයට පත් වුණේ විවිධ ශේෂ්ඨවල, කුෂකාර්මික ශේෂ්ඨී, කාර්මික ශේෂ්ඨී, සංචාරක ශේෂ්ඨී, ඒ හැම ශේෂ්ඨයක දිවර කර්මාන්තේ, මේ හැම ශේෂ්ඨයකම නියුත් වෙලා ඉන්න සුද්‍ර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයා, නිෂ්පාදකයා. ඒ නිසා ඒ අයට යම් සහනයක් ලබා දීම අත්‍යවශ්‍ය කටයුත්තක්. ඒ ලබා දීම සඳහා විවිධ සංවාද සාකච්ඡා වසර දෙකක් තුනක් තිස්සේ සිද්ධ වුණා. නමුත් ආණ්ඩුව දිගින් දිගටම මේක කල් දාලා පරක්කු කරලා ආවා. ඉතින් අද ඒ සම්බන්ධයෙන් සංශෝධන පනතක් ගෙනල්ලා තියෙනවා. ඒ පනතේ යම් සාධනීය දේවල් ගොඩක් තියෙනවා, ඒ ගැන අපි අගය කරනවා. හැබැයි ප්‍රමාණවත් නැහැ. ඉතින් පැහැදිලිව ඇමතුමා ඉදිරිපත් කරද්දිම අධිකරණ ඇමතුමා කිව්වා දෙසැම්බර් 15 දක්වා පමණයි මේක කියන්නේ. ඒ කියන්නේ දැන් මේක අද 7 වෙනිදා, මේක සම්මත කරලා කතානායකතුමා හස්සන් කරන නඩුම ගන්නේ 10 15 වෙයි. ඒ කියන්නේ මාස 7යි.
මාස 7ක සහනයක් කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ. මාස 7ෙන් අපේ රටේ ආර්ථිකය බූස්ට් එකක් එන්නේ නැහැ. එක පිම්මකින් නගින්නේ නැහැ. එතකොට අවුරුදු ගාණක් තිස්සේ මේ ඇතිවෙච්ච ව්‍යසනේ, මේ තිබිච්ච වැරදි ආර්ථික ප්‍රතිපත්ති ප්‍රතිඵලයක් විදිහට කඩාවැච්ච කර්මාන්ත නගා සිටුවන්න, ඒ ව්‍යාපාර නගා සිටුවන්න මීට වඩා වැඩි කාලයක් සහන කාලයක් අවශ්‍ය වෙනවා. අඩුම ගානේ අවුරුදු දෙකක කාලයක්, වසර දෙකක කාලයක්වත් ලබා දුන්නොත් පමණයි ඔවුන්ට තමන්ගේ ව්‍යාපාර යථා තත්ත්වයට පත් කරගන්න පුළුවන් වෙන්නේ. එනිසා ආණ්ඩුවට අපි නැවත අවධාරණය කරනවා, ගෙනාපු පනත යම් පුංචි සහනයක් තමයි, එතුමා කිව්වා වගේම ඇත්තටම පැලස්තරයක්ම තමයි, මේක ස්ථිර උත්තරයක් නෙමෙයි. දිස්ත්‍ර උත්තරයක් වෙන්න නම් ආණ්ඩුවේ මූල්‍ය ප්‍රතිපත්තිය, මූලෝපායික ප්‍රතිපත්තියම සදාකාලිකව හැදෙන්න ඕනි. සුද්‍ර සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයන් දිරිගැන්වීම සඳහා දෙවැනි එකක් පේන තෙක්මානෙක මේ ආණ්ඩුවල නැහැ. එනිසා දිගටම ආණ්ඩු ඉදිරිපත් කරන්නේ පැලස්තර විසඳුම් තමයි. මේ පැලස්තරේ වුණත් ඒකත් හරියට අලවන්නේ නැහැ. මාස 7කින් මේක ගොඩගන්න බෑ. එනිසා මේක වහම අවුරුදු දෙකකට වෙනස් කරන්න, අවුරුදු දෙක සහන කාලයක් දෙන්න. ඒ අවුරුදු දෙක කාල සහන කාලය තුළ තමයි එයගේ ඒ නිෂ්පාදන ව්‍යවසායන් යථා තත්ත්වයට පත් කරගන්න පුළුවන් වෙන්නේ. එනිසා අපි අවධාරණය කරනවා ඒ කටයුත්තට වහම මැදිහත් වෙන්න. මේ පනත සම්මත වෙන අවසන් මොහොතේ හරි ඒ වාක්‍ය වෙනස් කරලා දෙසැම්බර් 15 නෙමෙයි වසර දෙක කාලයක් සඳහා මේ සහනය දෙනවා කියන තැනට වෙනස් කරන්න කියන ඉල්ලීම අපි ආණ්ඩුවට කරනවා. ඒ වගේම ගරු සභාපතිතුමනි, අද රටේ ආන්දෝලනයට පත්වෙච්ච ප්‍රධාන කරුණක් වුණා මේ ගුවන්තොටුපළේ ඇතිවෙච්ච සිද්ධිය. ඒ ගුවන්තොටුපළේ ඇතිවෙච්ච සිද්ධිය ඇති වුණේම ආණ්ඩුවේ වැරදි ප්‍රතිපත්තියක් මත ක්‍රියාමාර්ග ගන්න ගිය එකත් එක්ක. කවුරුත් දන්නවා දැන් ඩොලර් 50ට ගන්න තිබිච්ච ඒ පහසුකම ඩොලර් 100ටත් වඩා වැඩි ගාණක් ගෙවලා ගන්න වෙච්ච එක. ඩොලර් 50කට අධික මුදලක් අපේ රට අහිමිවීමක් ඇත්තටම සිද්ධ වෙන්න ගියා. ඒක තමයි අර තරුණයා මැදිහත් වෙලා ඒ තරුණයාගේ භාෂණයේ නිදහස අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ඍජුව ප්‍රකාශ කරලා මුළු රටම දැනුවත් කරලා මේක නවත්ත ගන්න අපසු හරවන්න සමත් වුණේ. කැබිනට් මණ්ඩලයේ තීන්දුවක් අරන් තියෙනවා, බොහොම හොඳයි. නැවත ආගමන විගමන දෙපාර්තමේන්තුවට මේ පවරන්නත්, ඒ වගේම ඒ ඩොලර් ප්‍රමාණය අඩු කරන්නත් තීන්දුවක් අරන් තියෙනවා. ඒක හොඳයි. හැබැයි මේක ඇති වුණේ, මේ වෙනස කරන්න පුළුවන් වුණේ කැබිනට් මණ්ඩලය ඇසැරෙව්වේ, මුළු රටේම ජනතාවගේ ඇස් ඇරෙව්වේ, මුළු රටේම ජනතාවගේ අවධානය මෙතනට යොමු කරේ මේ තරුණයා තනියෙන් කරපු මැදිහත් වීම නිසා. ඔහුගේ කාලය අවසානයි. අද ආණ්ඩුව කරන්න මේ තරුණයා පස්සේ ගිහිල්ලා තරුණයාගේ ගෙදරට CID කියවලා බියවද්දලා තරුණයාට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්න. හැබැයි තරුණයාට විරුද්ධව ක්‍රියාමාර්ග ගත්තොත් මේ රටේ නීතිඥ ප්‍රජා විතරක් නෙමෙයි, මේ රටේ ප්‍රගතිශීලි ප්‍රජාතන්ත්‍රවාදී සියලු ජනතාව අනිවාර්යයෙන් ඔහු වෙනුවෙන් හිටගන්නවා, ඔහු වෙනුවෙන් මැදිහත් වෙනවා, තමත් අර්බුදයක් ඇති කරගන්නවා. ඔහුට විරුද්ධ ක්‍රියාමාර්ග ගන්න ගියොත් ඔහු ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන අයිතිය තමයි පාවිච්චි කරේ. ඒකෙන් තමයි රටේ ජනතාවට මේ සහනය ලැබුණේ, සංචාර කර්මාන්තයට මේ සහනය ලැබුණේ. ඔහු නීතිඥවරයෙක්, ඔහුගේ පියත් නීතිඥවරයෙක්. එනිසා ඔහු නීතිය දැනගෙන මේකට මැදිහත් වුණේ. මේ තරුණයව දඩයම් කරන්න ලෑස්ති වෙන්න එපා. ඒ තරුණයා දඩයම් කරන්න නීතිඥ ප්‍රජාව විතරක් නෙමෙයි රටේ ජනතාවත් තරුණයත් එක්ක හිටගන්නවා. මේ ආණ්ඩුව තවත් අනාගැනීමක් අනාගන්නවා කියන කවදාරණ ක්‍රමී මන්නතර වෙන්නේ.